පැනපු ගමන් අත කන මාළු, අතට ඇවිල කෑම කන ලස්සන කුරුල්ල වගේම ලෝකේ ඉන්න මාළු විශේෂ ගණනාවක් මොන ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ලෝකේ ඉන්න ලස්සනම ලස්සන කුරුල්ලොත් එක්ක ඔන්න ඔයාලට යන්න පුළුවන්කම ලැබෙනවා. ඇමේසන් කොංගෝ වනාන්තර වලින් මැදින් ගලාගෙන යන ගංගාවල්, මේ ලස්සන ඇළදොළ, මේ ලස්සන දියැලි බලාගෙන ලස්සන මතක ගණනාවක් එකතු කරගන්න පුළුවන් තැනකට තමයි අද ට්‍රැවල් ටු දිස් YouTube channel එකෙන් ඔයාලව අරගෙන යන්න හදන්නේ. ඉතින් මේ තැන ගැන කියනවා නම් එහම මේක තියෙන්නේ කැලණිය. ඔන්න ඔයාලට කැලණියට આવොත් එහම මේ ලස්සන විඳ ගන්න පුළුවන්, අත විඳ ගන්න පුළුවන්, මේ සුන්දර අත්දැකීම ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. අද අපි ඇවිත් ඉන්නේ කැලණියට. මම ඉතින් අද ඇවිල්ලා ඉන්නේ කැලණියට. අපි ඉන්නේ තේරන්නේ ටිකට් එක. ටිකට්ස් තුනක් ගත්තා අපි දෙන්නටයි, තාත්තිටයි, අම්මිටයි. පුතාට චුටි පපට ගත්තේ නෑ. ඉතින් ටිකට්ස් තුනක් තියෙනවා. ඉතින් අපි ඇතුළට යන්න තමා හදන්නේ. ඔයාලා දන්නවා අපි මේ කොහෙටද ඇවිත් ඉන්නේ කියලා. අපි ඉන්නේ වෝටර් වර්ල්ඩ් වල. ඉතින් මෙන්න මේ විදිහට තමයි මුලින්ම අපි මින්මැදුර ඇතුළට යනකොට ලස්සන ටැංකිය වල මෙන්න මේ විදිහට ලස්සන වටිනා කියන මාළු ගොඩාක් අපිට දැක ගන්න පුළුවන්කම ලැබෙනවා පටන් ගන්න තැන ඉඳන්ම. ඉතින් මෙන්න මේ ඔයාලා දකින විදිහට හරිම ලස්සනයි මේ මාළු. ඉතින් ඔන්න එක යාළුවෙක් එනවා අපි පිළිගන්නා වගේ මෙන්න මේ විදිහට ඇවිල්ලා එයා අපිව පිළිගත්තා. දැන් දිගටම අපිට බලාගෙන යන්න පුළුවන් මේ මින්මැදුර දිගටම. විවිධ වර්ගයේ මාළු ඉන්නවා, විවිධ වටිනාකමින් යුක්ත වෙන විවිධ රටවල් වලට ආවෙනික වුණු ලස්සන මාළු වර්ග ගොඩක් ඉන්නවා. ඉතින් මෙන්න මෙතනට තමයි අපි ආවේ ආසාවෙන්ම. මෙතන මේ වෙලාවේ අපි ආවේ හරිම ටයිම් එකේ. අපි ආවේ හවස 1ට විතර. මම ඔයාලට කිව්වා ඉතින් 3 විතර වෙනකන් අපිට කැම දාන්න පුළුවන්කම ලැබෙනවා මෙන්න මේ මාළුන්ට. ගොඩක් අය මේ මාළු විශේෂය ගෙවල් වල ඇති කරනවා. ඒ වගේම ආයතනයක වුණත් මේ ලංග අපිට දැක ගන්න පුළුවන්කම ලැබෙනවා. හැරිම සුන්දර දසුණක් මේක. මෙන්න මේ විදිහට අත මිට මොළවල ඒගොල්ල අපිට කැම ටිකක් දෙනවා. දුන්නට පස්සේ යාලා එනවා. අත හරිය නිකන් අර ෆිෂ් තෙරපි එකක් වගේ තමයි අපිට දැනෙන්නේ. මෙන්න මේ විදිහට මමයි හස්බන්ඩ්යි දෙන්නත් එක චුට්ටක් ඔයාලුත් එක්ක විනෝද වුණා. මෙන්න මේ ඉන්න කුරුල්ලන්ටත් මේ ටයිම් එකේදීම අපිට කැම දෙන්න අවස්ථාව හම්බ වුණා. මේ පුංචි කුරුල්ලන්ට ඇවිල්ලා අතට කැම ටිකක් දුන්නාම ඒගොල්ලෝ අතට ඇවිල්ලා කැම ගන්නවා. ඉතින් මේ අවස්ථාව දෙකම අපිට හම්බුණා. ඒ හැරිම වෙලාවේ අපිට යන්න පුළුවන් වුණ හින්දා කොහොම නම් ගොඩක් කට්ටිය ඇවිත් හිටියා. මේ අවස්ථාව වුණත් ඒ අය ලබා ගන්න පුළුවන්කම ලැබුණා. ඒ ටයිම් එකට හරියට අවුතින් එහෙම හවස 1ට විතර තමයි අපි ආවේ. හවස 3 විතර වෙනකන් ඔයාලට මේ වගේ මාළුන්ට කැම දෙන්නත්, මේ කුරුල්ලන්ට කැම දෙන්නත් පුළුවන්කම ලැබෙනවා. දැන් අපි ආයමත් යන්නේ මින්මැදුර පැත්තට. මෙන්න මේ විදියට හරිම ලස්සන වටිනා කියන මාළුන්ක එක. මේ එක එකින් එකට නම් කියාගෙන ගියොතින් එහෙම මේ වීඩියෝ එක පැය 3ක් පුරාවට විතර තියෙනවා. මොකද අපි ඇවිදපු මුළු කාලය තුළම මේ වීඩියෝ එක අරගෙන යන්න වෙනවා. ඒක නිසා මම ඉක්මනට මේ වීඩියෝ එකේ මේ මාළු ටික ඔයාලට පේනගෙන යන්න හිතුවා. ඉතින් මෙන්න මේ විදියට මාළු වර්ග ගොඩාක්ම මේ ආල පිටිපස්සෙන් පේනවා. ඉතින් ස්ටාෆිෂ්ලා වර්ග ටිකක්. ඉතින් ඒ විදියට එක එක වර්ගයේ මාළු වෙන් කළා. මේ විදියට මින්මැදුර පුරාවටම ටැංකිවල හරිම අපූර්වවට දැක ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් අම දුර්ලභ ගණයේ මාළු ඉඳන්ම ලෝකේ හැම වනාන්තරවල තියෙන ගංගා ඇරදොළවල ඉන්න මාළුන් පවා වෙනකම්ම හැම මාළු විශේෂයක්ම මෙහිදී අපිට දැක බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. විශේෂයෙන්ම මේ ඔයාලා දකින්නේ ලයන් ෆිෂ්. ඉතින් කැලෑවෙන සතු වගේම ඒ සතුන්ගේ විවිධ හැඩයන් අරගෙන මේ මාළු ඉන්නවා. මේ මාළු වර්ග ගොඩක් දෙක බලා ගන්න පුළුවන්. මේ ටෙට්‍රා වර්ගයේ මාළු තමයි මේ ඉන්නේ. මෙතන ටෙට්‍රා වර්ග ගොඩක් හිටියා. කහපාට, රතුපාට, නිල්පාට, දම්පාට, රෝසපාට, කොළපාට, තැඹිලිපාට, මේ හැම පාටකින්ම මේ ඉන්නේ ඇමේසන් මඩුවා. ඉතින් මෙන්න මේ විදියට ඔයාලට ගොඩක් තරදි මාළු වර්ග දෙක ගන්න පුළුවන්කම ලැබෙනවා. හරිම ලස්සන අත්දැකීමක්. ගොඩක් වෙලාවට අපි දකිනවා හැම ගෙදරකම වගේ දැන් හැම ගෙදරකම මාළු ටැංකියක් තියෙනවා. ඒ වගේම ආයතනයක් ගත්තත් ඒ හැම තැනකම මාළු ටැංකියක් තියෙනවා. මානසික සුවය වෙනුවෙන් ගොඩක් අය මේ විදියට මේ සුරතල් මසුන් නැති කරනවා. ඉතින් මෙන්න මේ හැම මාළු වර්ගයක්ම මෙනිමේදී ඉතාම පිරිසුදුවට හරිම ලස්සනට හොඳට මේන්ටේන් වෙන තැනක් තමයි මෙතන වෝටර් වර්ල්ඩ් එක. අපේ රටට ආවේනික මාළු වර්ග වගේම වෙන රටවල් වලට ආවේනික මාළු වර්ගත් මෙන්න මේ ඔයාලා දකින මේ සර්පෙක් වගේ මෙන්න මේ විදිහේ මාළු වර්ග ගොඩක් මෙහිදී දැක බලා ගන්න පුළුවන්. ලස්සන පාට පාට මාළු මේ විදිහට. මෙන්න මෙහෙම බොහෝමයක් මාළු වර්ග. පුංචි යට නම් ගොඩක් වැදගත් වෙනවා. ගොඩක් ඇවිත් හිටියා පෙර පාසල් දරුවෝ එහෙම ඇවිත් හිටියා. ඒ වගේම ස්කෝල වලින් උත් ට්‍රිප් එහෙම ඇවිත් තිබ්බා මෙතනට ගොඩක් අය එන තැනක්. මම මේ වීඩියෝ එක කරගෙන එන්නේ හිතුවේ මොකද ගොඩක් දුරට යනවා මේක එකින් එකට කිය කිය මාළුන්ගේ නම් කිය කිය එහෙම යන්න ගියොතින් එහෙම ගොඩාක් වීඩියෝ එක දික් වෙනවා. ඒක නිසා මේ ඉන්නේ කැට්ෆිෂ්. මේ විදියට ගොඩාක් මාළු වර්ග මාළු විශේෂයන් මෙතනින් දැක බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. යන්න ඕන තැනක් තමයි පුංචි දරුවන් ගොඩාක් ආසාවෙන් යන තැනක් තමයි. ඒ වගේම තමයි මෙතනදී විශේෂයෙන්ම කියන්න ඕනේ මෙතන ටිකට් එක. ටයිකුට නම් ටිකට් එක 1100ක් වුණා. පුංචි යට නම් රුපියල් 750ක් වෙනවා ෆුල් පැකේජ් එක. ඒ කියන්නේ අර රිවර් සෆාරි එකත් එක්ක. ඒකටත් ඉන්ක්ලූඩ් වෙනවා. ඔයාලට රිවර් සෆාරි එකත් යන්න පුළුවන්කම ලැබෙනවා 1100ට. 750ක් තමයි පුංචි යට වෙන්නේ. ඉතින් ඔයාලට මෙතනදී මේ මින්වැදුර මේ මාළු විශේෂ වගේම පක්ෂීන් කුරුළු ධානයේ තියෙන කුරුළු බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම රිවර් සෆාරි එකත් යන්න පුළුවන්කම ලැබෙනවා මේ මුදලට. මේක අර වගේ ටයිම් එකක આવොත් එහෙම හවස 1ට 3ට ඒ වගේ වෙලාවල් වලට આવොත්ින් එහෙම මම ඔයාලට කලින් පෙන්නුවා වගේ මාළුන්ට කැම දාන්න, කුරුල්ලන්ට කැම දාන්න මේ අවස්ථාවත් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා.
යන්නේ ටනල් එක ඇතුළට. මෙන්න මේ විදිහට ටනල් එක දිගේ යද්දී ඔයාලට මේ විදිහට මේ සුන්දර අත්දැකීම ලබා ගන්න පුළුවන්. ටනල් එක ඇතුළතදීත් මෙන්න මේ විදිහට මත්ස්‍යයන් බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් හරිම වටිනා අවස්ථාවන් කිහිපයක් ඔන්න ඔයාලට මේ මුදලට ලබා ගන්න පුළුවන්කම මෙහිදී ලැබෙනවා. ඉතින් මේ විදිහට තමයි ටනල් එක ඇතුළෙන් යද්දීම අපිට බර්ඩ් පාක් එකට යන්න පුළුවන්. ඉතින් බර්ඩ් පාක් එකේ කුරුල්ලෝ වර්ග ගොඩාරයක් අපිට දැක බලා ගන්න පුළුවන්කම ලැබුණා. ඉතින් එහා පැත්තේ ඔයාලට පේන්නේ එතනත් තියෙනවා මාළු විශේෂ කීපයක් එදැනදි බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. මෙතනින් අපිට රිවර් සෆාරි එකට යන්න පුළුවන්. ඇතුළෙන් එන්න තියෙන්නේ මේ බර්ඩ් පාක් එක ඇතුළෙන්ම තමයි යන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ ඔයාලා දකින විදියට එක එක විදියේ වර්ගයේ ගිරව් වර්ග, මැකෝ, මේ වගේ විවිධ මොනරු විශේෂ මේ වගේ ගොඩක් වෙන රටවල් වලට ආවේනික පක්ෂීන් වර්ග දැක බලා ගන්නට මෙහිදී පුළුවන්කම ලැබුණා. ඉතින් මේ ඔයාලා දකින තියෙන්නේ මෙතන රිවර් සෆාරි එක ඇතුළට යන්න තියෙන්නේ මෙන්න මේ ඔයාලා දකින මේ බෝට් එක ඇතුළෙන් තමයි යන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට රිවර් සෆාරි එකට තමයි දැන් අපි යන්න ලෑස්ති වෙන්නේ. හරිම සුන්දර අත්දැකීමක්. මෙන්න මේ විදිහට නිකන් කෝච්චියක් වගේ තමයි බෝට් ටික එක දිගට දාලා තියෙන්නේ. ඉතින් මේක නම් අරම කොදුම අත්දැකීමක්. මේ ඔයාලට පේන විදිහ වම් පැත්තෙන් ලස්සන හංසයෝ ටිකක් ඉන්නවා. දකුණු අත පැත්තෙන් අපිට ඉබ්බෝ ටිකක් දැක ගන්නට පුළුවන්කම ලැබුණා. මේක නිර්මාණය කරලා තියෙන්නේ දැන් ඇමේසන් ගංගාවේ දෙපැත්තෙන් අපිට ඇමේසන් ගංගාව දිගේ ගමන් කරනකොට වගේ අත්දැකීමක් ලබා ගන්න. මෙන්න මේ අත්දැකීම අපිට ලබා ගන්න පුළුවන්. මේක නිකන් නිර්මාණය කරලා තියෙන්නේ අපි ගංගාවකින් යනකොට අපිට බලා ගන්න පුළුවන් ඒ පක්ෂීන් එදිනේ ඒ රටවලට. දැන් අප්‍රිකාවේ නම් ඒ අප්‍රිකාවට ආවේනික වෙනෝ ඒ ගිරව් වර්ග, සත්තු වර්ග, කුරුල්ලෝ වර්ග, ඒ මාළු වර්ග. අයි විදිහට තමයි මේ රිවර් සෆාරි කියනකොට අපිට දැක බලා ගන්නට පුළුවන්. දෙපැත්තේ නිර්මාණය කරලා තියෙන ඒ ආවේනික ඒ රටවලට තියෙන ගස් වර්ග, යන පතොක් විශේෂ ඒ වගේ නිර්මාණය කරලා තියෙන මෙතන හරිම සුන්දර අත්දැකීමක් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා ඔයාලට රිවර් සෆාරි කියනොත්. ඒ වගේ මින් ගේකුත් තියෙනවා. මේක ඇතුළෙන තුඩෙන් යද්දි ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට මාළු ටැංකි කිහිපයක් නිර්මාණය කරලා තියෙනවා. හරිම සුන්දර අත්දැකීමක් තමයි. මේ විදිහට වටේට දී ඇරි නිර්මාණය කරලා තියෙනවා. ගංගාව විතරක් නෙමෙයි, අපි ගංගාව මැද්දෙන් මේ විදිහට බෝට් එකෙන් යද්දි දෙපැත්ත දී ඇලි නිර්මාණය කරලා තියෙනවා. මෙන්න මේ විදිහට හරිම සුන්දර අත්දැකීමක් ඔයාලට එකතු කරගන්න පුළුවන් කම ලැබ පුංචි අයනම් ගොඩක් ආසවේ. අපේ ලොකු බබාගේ කෑ ගහලා යන්න ඕනේ කිව්ව නිසා තමයි මේ ගමන ආවේ. ලොකුට ප්ලෑන් කරලා ආපු එකක් නෙමෙයි, වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා හිතපු එකක් නෙමෙයි. නමුත් යන්න හිතාගෙන ඉන්න අයට, නැත්නම් යන්න අවස්ථාවක් නැති අයට පෙන්වන්න තමයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. දැන් අපි අප්‍රිකාවේ කොංගෝ ගංගාවට ගිහින් මේ උඩ කොටසේ නිදහසේ පියාඹා යන අප්‍රිකානු චාඩේස් කියලා අප්‍රිකාන් අන්දරවා ඔබට දැකගන්න අප්‍රිකානු මූලික පරිසරවල හමුවන අත විශේෂ රසායන ඔබට නැරඹේ. මෝ ප්‍රදේශයේ අප්‍රිකානු ගෝත්‍රිකයින් සැරසෙන නිසා අපි කොහොමද මෝ ප්‍රදේශයේ ඉන්න කිහිපයක් මහු කරගෙන ආවට පස්සේ අපේ මතක ගොඩක් එකතු කරගත්තා.
මෙන් ඡායාරූප පෙළක් තමයි මේ ඔයාලා දකින්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් ගියොතින් එහෙම මතක ගොන්නක් එකතු කරගන්න පුළුවන් තැනක් තමයි මෙතන. ජීවිත කාලය පුරාවටම තියාගන්න මතක ටිකක් එකතු කරගන්න පුළුවන් තවත් තැනක් තමයි මෙතන. ඉතින් ඒ අවස්ථාව ඒගත්තු ඡායාරූප ටිකක් තමයි දැන් මේ ඔයාලා දකින්නේ. දැන් මම මේ ටික මේම කෙටි කරලා දාන්නේ මොකද වීඩියෝ එක නැත්තම් ගොඩක් දිගට අරගෙන යන්න වෙනවා. මෙතන ඉන්න පක්ෂීන් විශේෂ ඒ හැම දෙයක්ම පෙන්වන්න ගියොතින් එහෙම මේ අපි ආපු වෝටර් වර්ල්ඩ් කමර තමයි නිමාවේ.